අයිබෝවන්, ඔබ අද මේ එක්ක සිටින්නේ හත ශ්‍රේණී විෂය නිර්දේශයට නියමිත ඉංග්‍රීසි භාෂාව පාඩම් මාලාවේ පළමු පාඩමේ නව වචන හුරු වැඩසටහනේ තෙවන කොටස සමගයි. අපි වචන වෙත යමු. Let's go to the words. Our first word is to agree. A-G-R-E-E. Agree. එකඟ වෙනවා යන්න මෙහි සිංහල තේරුමයි. To agree is a verb. It is indicated by the simple English letter V. Agree යන ක්‍රියාපදයකි. ඒ බව ඉංග්‍රීසි simple V අක්ෂරයෙන් දැක්වේ. Let's take a look at the example. Kamal agreed to go to the market with mother. අම්මා සමග වෙළඳපොළට යාමට කමල් එකඟ විය. මේ එම උදාහරණයේ සිංහල තේරුමයි. Our second word is antonym. A-N-T-O-N-Y-M. Antonym. විරුද්ධ පදේ මෙහි සිංහල තේරුමයි. Antonym is a noun. It is indicated by the simple English letter N. Antonym යන්න නාම පදයකි. ඒ බව ඉංග්‍රීසි simple A අක්ෂරයෙන් දැක්වේ. Let's take a look at the example. Disagree is the antonym of agree. එකඟ වේ යන්නේ විරුද්ධාර්ථය වන්නේ එකඟ නොවේ. මේ එම උදාහරණයේ සිංහල තේරුමයි. Our last word is synonym. S-Y-N-O-N-Y-M. Synonym. සමාන පදයේ මෙහි සිංහල තේරුමයි. Synonym is a noun. It is indicated by the simple English letter N. Synonym යන්න නාම පදයක් වේ. ඒ බව ඉංග්‍රීසි simple N අක්ෂරයෙන් දැක්වේ. Let's consider the last example. Sorrow is a synonym for sad. ශෝකය දුකට සමාන පදයක් වේ. මේ එම උදාහරණයෙහි සිංහල පරිවර්තනයයි. ඔබේ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා තවත් මෙවන් අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. Subscribe කරලා පහත ඇති bell sign එක එහෙම නැත්නම් සීනුව ලකුණ click කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. Thank you. ස්තුතියි.